අවසර ඇත හාවින්න දැන් අපි අනිත්‍ය දකින්නවා කියලා කියන එක දැන් උදාහරණයක් වශයෙන් දැන් මරණසන් මොහොතේ අනිත්‍ය දකින්න අපි අනිත්‍ය දකින්නවා කියනකොට සමහරට අතීතයේ දැන් මම අතීතයේ දැන් මේ භවයේ වෙන්නත් පුළුවන් පෙර භවයේ දෙයක් වෙන්නත් පුළුවන් මතක් වෙන දේ. ඔව්. එතකොට අතීතයේ මම හිතුව මගේ හතුරෙක් මතක් වුණා කියලා. ඔව්. එතකොට දැන් මම සතර සතිපට්ඨානෙ පුහුණු කරන පුද්ගලෙක් නා මම අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ අපි හාමුදුරනේ. ඒ හතුර කියන ඒ රූපේ මගේ මට දැනෙනකොට මතක් වෙනකොට ඒ හත් දැන් මසරදත් පටන් පුහුණු කරමින් සිටින කෙනෙක් නිසා මට එක පාටම කියන එක ඔය දෙගුණ කොටසක් මයි අභිමවට අර හතුර කියන එක අභිබවලා අර දෙගුණ කොටස තමයි මට ප්‍රකට වෙන්නේ. එතකොට මම අනිත් එක දකින්නේ දෙගුණ කොටසක් විදිහට දකින්නවා. ඒ දෙගුණ කොටස පොළවට පස්සෙල දෙයක් කියලා විදිහට අනිත් එක විදිහට දකිනවා මිසක් අර හතුර කියන සංඥාව ගන්න නැතුව අර මේ ඉන්නේ දෙගුණ කොටසක් මේක අනිත් එක කියලා දකින්න ඒ එහෙමද අපි හැමෝටම අනිත් එක කියලා සලකන්නේ. එහෙම බලන්නේ අපි. දැන් මේම අනිත් එක කියන කාරණේදි මහත්වෝ අපිට දැන් බුදුරජාණන් වහන්සේ රූපේ අනිත්‍යභාවය දකින්නවා කියන කාරණේ තුල සතර සටිපට්ඨාන කායම් පස්සනාට දාලා දේශනා කරනවානේ. ආ එතන හැටියට සතර මහා ධාතු හැටියට දෙතිස් කුණුපේ හැටියට ඉරියව් පායත්තන කායක් හැටියට මරණානුස්සති හැටියට කියලා. ඉතින් මේ මුලින්ම අපි මේ ආකාරයෙන් මම මීට ඉස්සෙල්ලා මේ කාරණේ ගැන මතක් කරලා තිනවා. මේ නිරතුරුවම මීට අදාළව රූපේ අනිත්‍යභාවය අපි දකිමින් කුරු වෙනවා. නමුත් මහත්මයා මේ ප්‍රශ්නේ අහන්නේ මරණාසන්න මොහොතේදී. නමුත් මරණාසන්න මොහොතේදී මහත්මයා අපිට මේ වගේ විස්තරාත්මකව දැක දකින්න ක්‍රමයක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මරණාසන්න මොහොතේදී අපිට එකපාරට අපේ හතුරෙක් දැක්කොත් එතනදී මහත්මයා අපි එක ක්ෂණින් මේ හිත අනිත්‍යයි කියලා නැත්නම් ඒ රූපේ අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙනවා. තේන ඒ රූපේ අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. ඒතොර එහෙම නැතුව මරණාසන්න මොහොතේදී මම මෙයා මගේ හතුරෙක් මම මෙයාට මයි ඕවා කියා ඉන්න ගියාම එකපාර කුණුස්ම යන පුළුවන්. තේරෙනවද? එනිසා මරණාසන්න මොහොතකදී අපිට මහත්වයේ රූපය විග්‍රහ කර කර ඉන්න බෑ. එනිසා මරණාසන්න මොහොතකදී රූපයක් දැක්කොත් දකින්න මොහොතේ මේ රූපය අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙනවා. තේරෙනවද? එනත්තන් සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්නු. ඒ නිසා මරණාසන්න මොහොතේදී එවැනි තීරණාත්මක ෂණයෙන් සිද්ධ වෙන අවස්ථාවක් නිසායි අපි කියන්නේ ඊට පෙර ආතුව මේ රූපය සතර සටිපට්ඨාන ධර්මයන්ගේ කායानुපස්සනාවට අදාළව ලිහලා කඩලා බලලා පුරුදු වෙන්න කියලා. තේරෙනවද? එතන ලිහලා කඩලා බලලා පුරුදු වුණාට පස්සේ මරණාසන්න මොහොතේ අර චුතිසිත ඇසුරු සැනක් වගේ සකස් වෙන චුතිසිතේදී අපි මේක ලිහලා කඩන්න ගියොත් ආයිමත් අපි සංස්කාරයක් තමයි අල්ලගන්නේ. තේරෙනවද? එනිසා මරණාසන්න මොහොතේ අපි ඉදිරියට එන රූපය එක පාට අපේ පුරුදු ඔසේ අපි අට්ටික සංඥාවෙන් දැක්කත් ඒ දකින්න අට්ටික සංඥාවත් අනිත්‍යයි කියලා ඊළඟ හිතෙන් තක් ගාලා දකින්න වෙනවා. එහෙම නැත්නම් අපි අට්ටික සංඥාවට බැඳුනා වෙන්න පුළුවන්. එතෙන්දී අපි අට්ටික සංඥාවට බැඳුනොත් අනිවාර්යෙන්ම අපි සස්ත්‍රීක සුගතිය උපතක් ලබන්න පුළුවන්. තේරෙන මොකද අට්ටික සංඥාව කියන්නේ නිත්‍ය සංඥාවක්. ඒ අට්ටික සංඥාවත් මහ පොළොවට පස් පටවිය බවට පත් වෙනවා. පස් වෙනවා. තේරෙන? එසම් මහ ඉවලේ අපි මරණාසන්න මොහොතේ අපේ ඉදිරියට එන අපි කැමති වේවා අකමැති වේවා රූපේ එක ෂණයෙන් අපි අට්ටික සංඥාවෙන් දකින මොහොතේ මේ දැක්කා වූ අට්ටික සංඥාවත් අනිත්‍යයි කියන තැනට යනවා. තේරෙන? ඒ දැක්කා වූ අට්ටික සංඥාවත් අනිත්‍යයි කියන මොහොතේ අපි මැරුණ නැත්නම් ඒ අනිත්‍යයි කියලා දැක්කා වූ හිතත් අනිත්‍යයි කියලා දකින්න. තේරෙන? ඒ දකින්න මොහොතේ මං තාම ජීවත් වෙනවා කියලා හිතනත් මම ජීවත් වෙනවා කියලා දැක්කා වූ හිතත් අනිත්‍යයි කියලා දකින්න. තේරෙන්නේ? ඉතින් එතනදී අනිවාර්යෙන්ම මාතෘ ඒක පුහුණු වෙන්න තමයි අපි මුලින් මැරෙන්න පෙර ආතුව ජීවත්ව ඉන්න කාලේ මේක ලෙහෙලා කඩලා මේකේ යථා ස්වභාවය දැකලා පුහුණු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතොර අපි හැමෝම පුහුණුව තුළ අර හිත වේගවත් වෙනවා. අර මුලින් අර අපි පුහුණු වෙන කාලේදී මුලින් වැඩි කාලයක් ඇතුළත තමයි ඒක එන රූප කඩ කඩ බෙදපළානේ. ඒනට දිගින් දිගටම පුහුණුව තුළ අර හිතේ වේගයක් ඇති වෙනවා දැක්ක ගමන්ම මේක අනිත්‍යයි කියලා. අර නෑ, එතන වේගය කියන වචනේ පාවිච්චි කරන්න බෑ. වේගය නෙමෙයි සතිය 100. සතිය 100. වේගය කියන වචනේ කොතනකවත් උතන අදාළ නෑ. තේන්න. එතන සතිය 100 තුලින් වීරයයි සකස් වෙන්නේ. වේගය කියන වචනේ උතෙන්ට අදාළ නෑ ධර්මයේදී. සතිය 100 තුලින් වීරය සකස් වෙනවා ෂණයෙන්ගේ රූපය අනිත්‍යයි කියන කාරණේ දකින්න. මොකද සතිය 100 තුල අපිට එක පාට මේක ධර්ම බොජ්ජංගේ ධර්ම විජේ බොජ්ජංගේ අපි තුන සකස් වෙනවා. රූපේ ධර්මයක් හැටියට අපිට පේනවා අනිත්‍ය වූ සංස්කාරය, අනිත්‍ය වූ සතර මහා ධාතුව, අනිත්‍ය වූ ආයතන 6ක් කියලා. තොරේ ධර්ම විජේ බොජ්ජංගේ තුල වේගයෙන් මේ සකස් වෙන්නේ වීරය. වීරය. තේරෙන? ඒ වීරය තුල ගන්නා වූ තීරණයත් ඒ ෂණයෙන්ම අපි අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එහෙම නැත්නම් වීරයත් අපි සප්ත බොජ්ජංග ධර්මයට වැටෙන්නේ. වැටලා ආයමත් අපි භවයට යන සංස්කාරයක් තමයි රැස් කරන්නේ. තේරෙන? ඒ නිසා එතෙන්දී අනිවාර්යයෙන්ම අපි තුල සකස් වෙන සතිය සිහිය
ඇතිවෙන්න මූලිකම හේතුව තමයි අපි තුල තියෙන ඉන්ද්‍රිය සංවරය. ඒතකොට ඒ ඉන්ද්‍රිය සංවරය අපි තුල නැත්නම් ඒ කියන්නේ සීලේ පරිපූර්ණ භාවයක් අපි තුල නැත්නම් අපි සතිය සිය ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. තේන? ඒ නිසා තමයි ගීපින්තුල්ලාට නිරතුරුවම පංච සීලය තුල ශක්තිමත් වෙන්නේ කියන කාරණේ අපිට මතක් වෙන්න මතක් කරන්න මොකද කෙටි කාලයක් අපේ දැන් මනුස්ස ජීවිතයේ උපරිම අවුරුදු 60ක් 65ක් වගේ පුංචි කාලයක් තියෙන්නේ. ඒ කාලය තුලත් අපි මේ අවුරුදු 60 වගේ කාලය තුල අපි පංච සීලය වෙනුවෙන් අපි කැප කරන්න වැඩි මොනවත් අවුරුදු 30ක් 40ක් වගේ කාලයක් තේන ළමා වයසේදී ගැන හිතන්නේ නැහැ තරුණ කාලේදී හිතන්නේ නැහැ මුගක් අය. ඒ නිසා මේ පුංචි කාලේදී අපි පංච සීලයෙන් බැහැර වුණා. ඒ පුංචි කාලය නිසා අපි අවුරුදු 30ක් 40ක පංච සීලය කරේ තින සිල්පද බිඳීම කරේ තින ආස්වාද නිසා කල්ප ගානක දුකකට අපිට වැටෙන්න පුළුවන්. කල්ප ගානක දුකකට එනිසා අපි මේ මොහොතේ පංචශීලය තුල ශක්තිමත් වෙනවා කියන කාරණය තුල තියෙන අර්ථය තමයි කල්ප ගානක දීර්ඝ සැපය අපි උරුම කර ගන්නවායි කියන කාරණය. ඒ කාරණය අපි දකින්නවා. එනිසා ඉන්ද්‍රිය සංවරය මූලික වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරන්නේ සීලය තුලින්. එනිසා අනිවාර්යයෙන්ම සීලය තුල ශක්තිමත් වෙන්න. සීලය තුල ශක්තිමත් වෙච්ච තැන සතිය සිය මොහොත වෙනවා. සතිය සිය තුලට අපේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්මයන් තුල අපිට පුළුවන් අපේ අවසාන චුසිත සමාධිය උපේක්ෂාව කියන ධර්මතාවයන් ප්‍රයෝගික කරගෙන අනිත්‍ය වශයෙන් දකින්න. ඒව නැතුව කවදාකවත් අනිත්‍ය කියන කාරණේක මායාවක් විතරයි. සත්‍ය